आदरणीय द्वेपुते अभी यूट्यूब नालिका मगिन उपवेतगिन भगवान प्रश्न दहसा साकच्छा किरी मे वेडसराने तवात्वरक समगिन अदत्ब एक सुप्रद परधि अदिदिन रात्रि नवैति हेट उपवेत लबादून प्रश्न दहायक समन्वित भगवान प्रश्न पत्रेट अदाल पीड़ित विवरण्य अभी मेलेस आरंभ करमु दिने पलवनी प्रश्न कॉन्क्रीट पदम करनु शक्तिमत्वीमट वायुकूर इवत्कनीमट सुमट मतुपिट क्लबागनीमट तेतमणे रंधवागनीमट मैकिलीम अड़कनीमट तो कॉन्क्रीट पदम किरीम क्योरी किरीम मगिन बलापुर कॉन्क्रीट अभी कॉन्क्रीट शक्तिमत्म काले क्रमेण वेडिवेनवा शीघ्रता वेड शक्ति मत में शीघ्रता आवे क्रमेण अड़वेन सामान्य दवासी अटाक गेदी कॉन्क्रीट उपरी में स्ट्रेंथ करा लंगावेन विश्वास करना ईट पशुआ कॉन्क्रीट स्ट्रेंथ टिकट वारदनीय वेनो इतकोट यान कॉन्क्रीट पदम किरी करा कॉन्क्रीट सदा युद्ध झाले कॉन्क्रीट वाष्पी यामे वलक्वागणी कॉन्क्रीट शक्ति मत वेड़ी करक इकतम निवृति पीड़ितुवाणे प्रश्नाक विशेकट वायुकुहर इवत्कनी सन्धा सुसंहसने करणवा सुमट मतुपिटक भागनी सन्धा सुसंहसने निवरदे सिदुकिनवा इवगेम तेतमणे रंधवागिनी सन्धा कॉन्क्रीटे तेत्करण इतकोट पदम क्रीम करणि तपि कॉन्क्रीटे तेत्करण नमु पदम क्रीम बलापुरत्वेन कॉन्क्रीटे तीयन जले वाष्पवीयामिन कॉन्क्रीटे शक्ति अडुवीम एलक्कीव सन्धा तमापि कॉन्क्रीटे तेत्करणि नतु कॉन्क्रीटे तेतमणे रंधवागिनी सन्धा नोवे ईलंगट हेकिलीम अडुकर गनीम කියන කාරණේ මීට අදාළ වෙන්නේ නැහැ. ඒ අනුව 21 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1. ඊළඟට අපි යොමු වෙමු 22 වෙනි ප්‍රශ්නයට. ප්‍රමාණ බිල්පත් ආශ්‍රයෙන් ඒකක මිල ගණනය කිරීමේදී භාවිතා වන අංග පහද දැක්වේ. ද්‍රව්‍ය මිල, ශ්‍රම මිල, ආයුධ සහ උපකරණ මිල කියන මූලික වියදම් තුන අපි සලකනවා ශුද්ධ ඒකක මිලට අයත් සංරචක විදිහට. ශුද්ධ ඒකක මිල शुद्ध एक द्रव्य मिल श्रम मिल सह आयुध उपकरण वल मिल एम ईतम वलट उड़ीस्वी दम लाभांशे नत लाभ एक निर्माण वेनवा दल एक मिल नेट्रेट एकक मिल गण क्रीमेदि भाविता अंगातरी दल एक मिल अडंगेनवा मेकन ए बी सी डी ई कीन सी एनुम अंग एनु निवरदि पिलितुरवाण्णे पिलितुर अंक पहातमा निवरदि पिलितुरवाण्णे ඊළඟට අපි යමු මෙමු 23 වෙනි ප්‍රශ්නයට. ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ප්‍රමිති සහ පිළිවිතර සකස් කිරීම සඳහා පිළිගත් ආයතනයක් නොවන්නේ තමයි අපෙන් අහන්නේ. ඉතින් අපි දන්නවා SLSI කියලා කියන්නේ ශ්‍රී ලංකන් ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් කියන එක. එතකොට ඒක ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය ප්‍රමිති සහ පිළිවිතර සකස් කිරීමේ නිරත වෙනවා. ඒ වගේම ISO International Standard Organization ISO මගින් විවිධ තත්ත්ව සහතික ආදිය නිකුත් කරමින් ප්‍රමිති සහ පිළිවිතර සකස් කිරීමේ කාර්යයන්වල නිරත වෙනවා. ඒ වගේම BSI British Standard Institute බ්‍රිතාන්‍ය සම්මත ප්‍රමිතීන් ප්‍රකාශයට පත් කරලා තියෙන මේ ආයතනය මගින් උදාහරණයක් විදිහට අපි ගන්නවා BS 113. ඒ වගේ විවිධ BS වෙනත බ්‍රිතාන්‍ය සම්මතයන් දැනටත් ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේදී අපි භාවිතා කරනවා. ඒ වගේම ICTAD ආයතනය කියලා කියන්නේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධව දේශීය පිළිවිතර සකස් කිරීමේ නිරත වන ආයතනය. එතකොට the Institute for Construction Training and Development කියන එක තමයි ICTAD කියලා කියන්නේ. එතන මේ ICTAD ආයතනය ඍජුවම ඉදිකිරීම් ශේෂයට අදාළ පරීක්ෂණවල නිරත වෙමින් ඊට අදාළ පිළිවිතර සහ ප්‍රමිතීන් නිකුත් කිරීමේ කාර්යයෙන් නිරත වෙනවා. ඒ අනුව ප්‍රමිති සහ පිළිවිතර සකස් කිරීමේ කාර්යයෙන් නිරත නොවන ආයතනය වන්නේ SMMI කියන එක. ඒ අනුව නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක එක. ඊළඟට අපි යමු වෙමු 24 වෙනි ප්‍රශ්නයට. ජව සම්ප්‍රේෂණය සඳහා තරලයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු වැදගත්ම ගුණය වන්නේ. එතකොට අපි දන්නම ජව සම්ප්‍රේෂණය සඳහා තරල භාවිතා කරනවා. විශේෂයෙන්ම තරල විදිහට ගත්තාම හයිඩ්‍රොලික් භාවිතා කරනවා. ඊට අමතරව වායු භාවිතා කරනවා ප්‍රධාන වශයෙන්. එතකොට
සවිවරතාවය කියන එක සලකන්නේ නැහැ. වගේම ප්‍රත්‍යස්තතාවය කියන එක වැදගත් වෙන්නේ නැහැ ජව සම්ප්‍රේෂණයේදී. දුශ්‍රාවීතාවය නලවල ගලා යාමට යම් ප්‍රමාණකින් දායක වුණාට ජව සම්ප්‍රේෂණ දත් තරලයක් තෝරා ගැනීමේදී දුශ්‍රාවීතාවය ඉතා වැදගත් සංරක්ෂකයක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ජව සම්ප්‍රේෂණයේදී අපට වැදගත්ම වන ගුණාංගය වන්නේ අසම්පීඩ්‍යතාවය. අපි භාවිතා කරන තරල අසම්පීඩ්‍යයි කියලා සලකමින් තමයි බොහෝ සමීකරණ ව්‍යුත්පන්න කරගන්නේ අපි තරල සඳහා භාවිතා කරන. ඒ නිසා තරල ජව සම්ප්‍රේෂණ සඳහා යොදා ගන්නා තරල වල අසම්පීඩ්‍යතාවය කියන ගුණාංගය පැවතිය යුතුයි. සම්පීඩණයට ලක් නොවිය යුතුයි. එහෙම වුණොත් තමයි අපිට බලය සම්ප්‍රේෂණය කිරීම සඳහා එම තරල භාවිතා කරන්න හැකිවන්නේ. ඒ අනුව නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 4 තමයි. ජව ද්‍රව ජව සම්ප්‍රේෂණය සඳහා එහෙම නැත්නම් ජව සම්ප්‍රේෂණ සඳහා තරල තෝරා ගැනීමේදී එම තරලයේ සතුව පැවතිය යුතු වැදගත්ම ගුණාංගය වන්නේ අසම්පීඩ්‍යතාවය කියන ගුණාංගය. ඊළඟට අපි යොමු වෙමු 25 වෙනි ප්‍රශ්නයට. ලෝහ වැඩ හා සම්බන්ධ තාක්ෂණය පිළිබඳව ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. ඒ ලියවන පට්ටලයක් උපයෝගී කරගෙන නිපදවිය හැක්කේ සිලින්ඩරාකාර කොටස්සෝ සිදුරු පමණකි. ලියවන පට්ටලයක් එහෙම නැත්නම් ලේත් මැෂින් එකක් භාවිතා කරලා අපිට මූලික වශයෙන් සිලින්ඩරාකාර හැඩයන් ලියවීම කරන්න පුළුවන්. ඊට අමතරව විවිධ අක්‍රමවත් හැඩ නැත්නම් කෝන් එකක් ඒ වගේ හැඩෙනුත් සකස් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ඔබට මතක නම් සාමාන්‍යයෙන් ලබ කැටය කියන එක අපි සකස් කරනවා ලියවන පට්ටලයක් උදව් කරගෙන. එතකොට ඒ සකස් කිරීමේදී ලියවන පට්ටලය මගින් විවිධ ක්‍රම භාවිතා කරමින් අපට විවිධ හැඩයන් ඉපදවිය හැකි සිලින්ඩරාකාර වැඩ කොටස් පමණක් නොවේ. ඒ නිසා A කියන ප්‍රකාශනයේ වැරදි. B ප්‍රකාශනය ගත්තොත් වානේ හැඩතලීමේදී සුවිකාරයේ විරූපණයක් සිදුවේ. එතකොට සුවිකාරයතාවය කියන්නේ අපි තලනවා, තලනකොට එයාගේ හැඩේ වෙනස් වීමක් සිදු වෙනවා. ඒ හැඩේ වෙනස් වීම සිසිල් වෙද්දී නැවත මුල් යථා තත්ත්වයට පත්වන්නේ නැහැ. ඒ වෙනස් කරපු හැඩේම පවතිනවා. ඒ ගුණාංගය වානේ වලට තියෙනවා. හැඩතලීමේදී සුවිකාරයේ විරූපණයක් තමයි වානේ වල සිද්ධ වෙන්නේ. ඒක හරි. ඒ වගේම වානේ හැඩතලිය හැක්කේ අධික උෂ්ණත්වයකදී පමණි. ඒක සාමාන්‍ය ලෝහයක් තලන්න පහසු වෙන්නේ එය ඉහළ උෂ්ණත්වයකට රත් වුණාම. එතකොට රත් වෙච්ච යකඩයක් තමයි අපිට ලේසියෙන් තලන්න පුළුවන්. එතකොට නිවුණු අවස්ථාවේ ලෝහ තලලා හැඩයම් කිරීම ඉතාමත්ම අපහසුයි. ඒ නිසා වානේ හැඩතලිය හැක්කේ අධික උෂ්ණත්වයකදී පමණි කියන ප්‍රකාශනයත් නිවැරදි. ඒ අනුව නිවැරදි ප්‍රකාශන වන්නේ B සහ C. B සහ C නිවැරදි ප්‍රකාශන බව දැක්වෙන පිළිතුර වන්නේ පිළිතුරු අංක 5 අනුව 25 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර පිළිතුරු අංක 5. ඊළඟට යොමු වෙමු 26 වෙනි ප්‍රශ්නයට. මෝටර රථයක ජව සම්ප්‍රේෂණ පද්ධතියට අදාළ පහත ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා තමයි කියන්නේ. මෝටර රථයක එළවුම් රෝදවල විස්කම්භය වැඩි කළහොත් රථය වැඩි වේගයකින් ගමන් කිරීමට හැකියාව ලැබේ. එතකොට අපි මෝටර රථයේ ටයර් එකේ විස්කම්භය අපි වැඩි කරගත්තොත් එහෙම අපි දන්නවා මෙයා කැරකෙද්දී රෝදය කැරකෙන දුර ප්‍රමාණය තමයි ඉදිරියට ගමන් කරන්නේ. එතකොට මෙයා එකම වේගයකින් කැරකෙද්දී විස්කම්භය වැඩි ටයරයක් කැරකෙද්දී වැඩි දුර ප්‍රමාණයක් ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා මේ ප්‍රකාශනයේ නිවැරදි. මෝටර රථයක එළවුම් රෝදවල විස්කම්භය වැඩි කළොත් රථය වැඩි වේගයකින් ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. නමුත් රෝද එසවීමත් එක්ක වාහනේ ගුරුත්ව කේන්ද්‍රය ඉහළ යන නිසා වංගුවක් ගන්න අවස්ථාවලදී වැඩි තත්ත්වවලදී වාහනේ ස්ථායීතාවයට යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිෂ්පාදකයා විසින් පරීක්ෂණ පවත්වලා නිර්දේශ කරන ටයර් සයිස් එක ඉක්මවලා අපි මෝටර සඳහා ටයර් යොදන්නේ නැහැ. නමුත් සෛද්ධාන්තිකව ගත්තොත් මෝටර රථයේ ගැලවුම් රෝදවල විස්කම්භය වැඩි කළොත් එහෙම අපිට රථය වැඩි වේගයකින් ගමන් කරවීමේ හැකියාව ලැබෙනවා. ඒ ප්‍රකාශනය හරි. ඒ අනුව පළවෙනි ප්‍රකාශනය තමයි මීට අදාළ නිවැරදි ප්‍රකාශනය වන්නේ. පිළිතුරු අංක 1 තමයි නිවැරදි පිළිතුර වන්නේ. එතකොට අපි අනිත් ප්‍රකාශන ගැනත් අවධානය යොමු කරමු. ගියර පෙට්ටියේ ගියර අනුපාතය වැඩි කරත්ම මෝටර රථයේ තොරණ හැකියාව අඩුවේ. එතකොට මෝටර රථයේ තොරණ හැකියාව කියලා කියන්නේ මෝටර ස්පීඩ් කරන්න. එතකොට මෝටර ස්පීඩ් කරන හැකියාව අඩු වෙනවලු ගියර පෙට්ටියේ ගියර අනුපාතය වැඩි කරනවත් එක්කම. එතකොට මෝටර රථයේ ගියර අනුපාතය වැඩි කරද්දී මොකද වෙන්නේ? වාහනේ වේගය වැඩි වෙනවා. එතකොට වාහනේ වේගය වැඩි වෙද්දී තොරණය කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඒ නිසා ගියර අනුපාතය වැඩි කරත්ම මෝටර රථයේ තොරණ හැකියාව අඩුවේ කියන ප්‍රකාශනය වැරදි. ඒ වගේම තුන්වෙනි ප්‍රකාශනය මෝටර රථයේ ඇති
නිමියලොමේ ගියර අනුපාතය වැඩි කළහොත් රථයට වැඩි වේගයකින් ගමන් කිරීමට හැකියාව ලැබේ. මොර රථයේ ඇති නිමියලොමේ ගියර අනුපාතය වැඩි කළොත් රථයට වැඩි වේගයකින් ගමන් කරන්න හැකියාව ලැබෙනවලු. එතන නිමියලොමේ තියෙන පීනියන් එක සම්බන්ධලා තියෙන්නේ හිරු ගියර රෝදයක් සමග. එතකොට පීනියන් එකේ තියෙන වීල් එකේ දැති ප්‍රමාණය වැඩි වෙන්න එයා සම්බන්ධ වෙලා තියෙන ඇක්සලයක් සමග. එතකොට ඇක්සලේ කැරකෙන වේගය අඩු වෙනවා මොටර රථයක නිමියලුමේ ගියර අනුපාතය වැඩි වෙන්න ඇක්සලේ කැරකෙන වේගය අඩු වෙන නිසා රථයේ ගමන් කිරීමේ වේගය අඩු වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා තුන්වෙනි ප්‍රකාශනයත් වැරදි. ඊට හතරවෙනි ප්‍රකාශනය අවර පෙති කඳේ දෙකලවර ඇති දසත මූට්ටු දෙක වාහනයේ ත්වරණය කෙරෙහි බලපායි. නැහැ, අවර පෙති කඳේ දෙකලවර දාලා තියෙනවා දසත මූට්ටු දෙකක්. ඒතර මේ දසත මූට්ටු දෙකෙන් බලාපොරොත්තු වෙන්නේ වාහනේ මාර්ගයේ ගමන් කරද්දී වලවල් වල වගේ වැටෙනකොට මේ දණ්ඩේ දණ්ඩ මේ ගියර පෙට්ටිය සහ මේ පසුපස ඇක්සලේ අතර තියෙන දුර වෙනස් කරගන්න කෝණික වෙනස් වීම ඇති කර ගැනීම සඳහා ඉඩදීම සඳහා තමයි මේ දසත මූට්ටු දෙක දාලා තියෙන්නේ. එතකොට මෙයාට කෝණික වෙනස් වීමක් සිදු වෙමින් මේ ගියර පෙට්ටිය සහ ඇක්සලේ අතර දුර පවත්වා ගන්නට පුළුවන් ඩිෆරන්ෂල් එකට එමු නැත්නම් අවර පෙති කඳට හානියක් නොවන විදිහට. ඒ සඳහා තමයි මේ දසත බූට් දෙක යොදලා තියෙන්නේ. ඒ අනුව හතරෙන් ප්‍රකාශනයත් වැරදි. ඊළඟට පස්වෙනි ප්‍රකාශනය එන්ජිමේ සිලින්ඩර ගණන වැඩි කල විට ජවරෝදෙහි ප්‍රමාණයද විශාල වේ. එහෙම එකක් නැහැ. එන්ජිමේ සිලින්ඩර ගණන වැඩි කරන්න බලපහර ලැබෙනවා ඉක්මනට. ඒත් එක්කම අපිට ජවරෝදේ ප්‍රමාණය කුඩා කරන්න පුළුවන්. මොකද කෙටි කාල පරාසයකට තමයි ජවය ගබඩා කරගන්න වෙන්නේ. ඒ නිසා ජවරෝදේ ප්‍රමාණය විශාල වෙනවා කියන එක වැරදි. එන්ජිමේ සිලින්ඩර ගණන වැඩි කරන විට ඒ අනුව 26 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1 බව ඔබට පැහැදිලි වෙනවා. ඊළඟට අපි යමු වෙමු 27 වෙනි ප්‍රශ්නයට. දඟර කඳ සහ කැමිදණ්ඩ අතර මුහුර්තණය පවත්වා ගැනීම සඳහා භාවිතා නොවන්නේ. අපි දන්නවා දඟර කඳ කියන්නේ මෙන්න මේ කොටස. ඊළඟට මේක තමයි කැමිදණ්ඩ. එතකොට දඟර කඳ වටයක් කරකෙද්දී කැමිදණ්ඩ දඟර කඳ වට දෙකක් කරකෙද්දී කැමිදණ්ඩ එක් වටයක් තමයි කරගන්නේ. දෙකට එක අනුපාතයෙන් තමයි කරගන්නේ. දඟර කඳ වට දෙකක් කරකෙද්දී තමයි කැමිදණ්ඩ එක් වටයක් කරගන්නේ. එම මූර්තරයේ පවත්වා ගැනීම සඳහා දත් සහිත පටි භාවිතා කරනවා. එතකොට මේ භාවිතා කරලා තියෙන දත් සහිත පටියක්. ඒ වගේම දම්වැල් එලවුම් භාවිතා කරනවා. ගියර රෝද භාවිතා කරනවා. දැති රෝද කියලා කියන්නේ ගියර රෝද වලටම තමයි. එතකොට දැති රෝද භාවිතා කරනවා. වී පටිය. වී පටිය කියන එක දැම්මොත් එහෙම මේ දෙක අතර මූර්තනේ පවත්වා ගන්න අපි දන්නවා. වී පටිය අධික බාරවලදී ස්ලිප් වෙන්න පුළුවන්. ඒ වගේම පටිය ලෙස් වීමට තියෙන හැකියාව නිසා මුහුර්තණය නිවැරදිව පවත්වා ගන්න නොහැකි වෙනවා. ඒ නිසා දඟර කඳ සහ කැමිදණ්ඩ අතර මුහුර්තණය විතා වැදගත්. ඒ නිසා පටිය ලෙස්සා යාමට හැකි බැවින් වී ආකාරයේ පටිය ලෙස්සා යා හැකි බැවින් අපි භාවිතා කරන්නේ නැහැ මුහුර්තන කාර්ය සඳහා. යනුව 27 වෙනි ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 5. ඊළඟට යමු යමු 28 වෙනි ප්‍රශ්නයට. මෝටර් කාර් රථවල අවලම්බන පද්ධතියේ භාවිතාවන උපාංග අතරින් ශක්ති හානි කිරීම සඳහා වඩාත් දායක වන අංගය වනුයේ. එතකොට වාහනවල අවලම්බන පද්ධතිය සම්බන්ධව තමා මේ ප්‍රශ්نين අහන්නේ. එතකොට අවලම්බන පද්ධතියේ භාවිතාවන කම්පන වාරකයේ නැත්නම් අපි කියනවා ෂොකට් ෂෝබර් එක. අර ෂොකට් ෂෝබර් එක මගින් තමා වාහනය වලක වැටුණාම එනතා වලගොල්ලේ සහිත මාර්ගයේ යද්දී වාහනේ ඇතිවන කම්පනයන් අවශෝෂණය කරගනිමින් ඒවා හානි කිරීම. ඒක කම්පනයක් වෙද්දී ভাইබ්‍රේෂන් එකක් ඇති වෙනවා. ඒ ভাইබ්‍රේෂන් ඩෑම්බර් එකක් විදියට ක්‍රියා කරමින් ඒ ভাইබ්‍රේෂන් එක ඇබ්සෝර්බ් කරගන්න. ඒ ශක්තිය හානි කිරීම සඳහා උදව් කරන්නේ කම්පන වාරකය තමයි ප්‍රධාන වශයෙන්ම. ඒ අනුව නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 1 තමා 28 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වන්නේ. අපිට දඟර දුන්න කෝයිල් ස්ප්‍රින්. එතකොට දඟර දුන්න භාවිතා කරනවා. ඇතරම වාහනය වලකට වැටෙනහම පැද්දීමකට ලක් කරන්නේ මේ දඟර දුන්න නිසා. එතකොට කම්පන වාරකය මගින් එම ශක්තිය හානි කරන තුරු වාහනය පැද්දීමකට ලක් කරමින් වාහනේ ගමන් කරන පුජ්‍යරයාල ඇතිවන අපහසුතාවය අවම කිරීම සඳහා දඟර දුන්න උදව් වෙනවා. ඒ වගේම බර වාහනවලදී ඒ සඳහා කොළ දුන්න භාවිතා වෙනවා. එතකොට සාමාන්‍ය සැහැල්ලු වාහනවල කොළ දුන්න භාවිතා වෙන්නේ නැහැ. බර වාහනවල ලොරි රථ වෑන් රථ වගේ ඒවයි අපි භාවිතා කරනවා කොළ දුන්න. කොළ දුන්න මගින් කරන්නේ
අවලම්බන පද්ධතිය තුළ වාහනයේ වළක වැටෙනාම ඇති වන කම්පනය කම්පනයට පත්වීමට ඉඩ දෙමින් ඒ කම්පන කම්පනයේ මගින් ඇති කරන බලය හානි කර ගන්නා තුරු වාහනය තුල ගමන් කරන පුජ්‍යලයන්ට ඇතිවන අපහසුතාවය වම කිරීම සඳහා තමයි මේ කොළ දුන්නත් භාවිතාවන්. කොට ව්‍යාවර්තන දණ්ඩ භාවිතා කරන ප්‍රධාන වශයෙන් මේ රූපයේ දක්වලා නැහැ ව්‍යාවර්තන දණ්ඩ. ඒතර ව්‍යාවර්තන දණ්ඩ මගින් උදව් වෙනවා වාහනයේ තුල ඇතිවන ව්‍යාකෘතික බල දරා ගැනීම සඳහා ස්ථයර මත ඇති කරන ව්‍යාකෘතික බල දරා ගැනීම සඳහා ව්‍යාවර්තන දණ්ඩ වාහන ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා ඉවහල් වෙනවා. ඒ වගේම ටයරය මගින් යම් ප්‍රමාණයකට මාර්ගයේ තියෙන විෂමතා අනුව ඇතිවන කම්පනයන් යම් ප්‍රමාණයකට පුරවා ගැනීම සඳහා ටයරයත් දායක වෙනවා. ඒ අනුව 28 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර අංක 1 අවලම්බන පද්ධතියේ භාවිතා කරන උපාංග අතරින් ශක්ති හානි කිරීමට වැඩියම භාවිතා වෙන්නේ වඩාත්ම දායක වන අංගය වන්නේ කම්පන වාරකය. එනතත් ෂොකට් ෂෝබ එක. ඊළඟට අපි යොමු වෙමු 29 වෙනි ප්‍රශ්නයට. මෝටරද තාක්ෂණ වේදය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශනය කුමක්ද? ABS පද්ධතියක් මගින් මෝටර රථය සම්පූර්ණයෙන්ම නවතින තුරු සියලුම රෝද මත අකණ්ඩව රෝදක යොදයි. එතකොට ඒක වැරදි ප්‍රකාශනයක්. මොකද ABC තිරංග පද්ධතියක් මගින් කඩින් කඩ තම රෝද මත තිරංග යෙදීම කරන්නේ. ඒ නිසා තමයි වාහනේ ලැස්සා යාමෙන් වළක්වන්නේ. ඒ අනුව පළවෙනි ප්‍රකාශනය වැරදි. දෙවෙනි ප්‍රකාශනය ටයරයට පමණට වඩා අඩුවෙන් හුලම් පෙර වූ විට ටයරයේ මැද පෘෂ්ඨයේ ඉක්මනින් ගෙවී යයි. එතන ටයරකේ ප්‍රමිතියට වඩා අඩුවෙන් හුලම් ගසලා දින වේලාවක ටයරයේ දෙපස තමයි වැඩිපුර ගෙවී යාමට ලක්වන්නේ. මැද පෘෂ්ඨයේ ඉක්මනින් ගෙවෙන්නේ ටයරයට පමණට වඩා වැඩියෙන් හුලම් ගැසු අවස්ථාවල. ඒ නිසා දෙවෙනි ප්‍රකාශනයත් වැරදි. ඊළඟට අපි ගියොත් තුන්වෙනි ප්‍රකාශනයට පුතේ. ස්නේහක තෙල් පොම්පය මගින් ස්නේහක තෙල් සම්පීඩනය කරන බැවින් කුඩා කුටීරයක් තුළ වැඩි තෙල් ප්‍රමාණයක් ගබඩා කිරීමට හැකි වෙයි. එතකොට ස්නේහක තෙල් ඇත්තම සම්පීඩනයකට ලක් කරන්නේ නැහැ. යම්කිසි පීඩනයකට ලක් කරන එක තමයි කරන්නේ. පීඩනයකට ලක් කරලා පදේ තුළ සංසරණය කිරීමට තමයි සලස්වන්නේ. එතකොට අර සම්පීඩනය කරලා කුඩා කුටීරයක් තුළ වැඩි තෙල් ප්‍රමාණයක් ගබඩා කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ ස්නේහක තෙල් පොම්පේ මගින්. ඒ නිසා තුන්වෙනි ප්‍රකාශනයත් වැරදි. ඊළඟට හතරවෙනි ප්‍රකාශනය මගින්ගේ වැඩි ආරක්ෂාව තකා මෝටර රථයක ඉදිරිපස කොටස වඩා දෘඩව නිපදවා ඇත. ඇත්තටම වාහනයක ඉදිරිපස ඉතා දෘඩව සකස් කරලා නැහැ. මොකද එහෙම ගැටුණාම ඇතිවන ආවේගී බලය වැඩි නිසා වාහනය ගමන් කරන මගින්ට ඇතිවන හානිය වැඩි. ඒ නිසා බොහෝ වාහන නිර්මාණය කරද්දී ඒ ඉදිරි කොටස සකස් කරලා තිබෙන්නේ පහසුවෙන් කැඩිලා ඉවතට යන ආකාරයට. උදාහරණයක් විදිහට ගත්තොත් වාහනයක දැන් මෙහෙම සරල අපි වාහනයක හැඩයක් ඇන්දොත් වාහනේ ඉදිරිපස වීදුරුවත් එක්ක මේ විදිහට වාහනේ තියෙද්දි මේ වාහනේ මෙන්න මේ පැත්තේ තියෙන මේ බාර් එක තමයි මුලින්ම කැඩෙන්නේ. මේ හරිය ලොකු ආවේගී බලයක වැදුනොත් මෙතනින් මේ බාර් එක කැඩලා මේ ටික මෙහෙම ඉහළට තල්ලු වෙලා යන එක තමයි අලුත් වාහන වල ඩිසයින් කරලා තියෙන්නේ. ඒතකොට එමගින් කරන්නේ මේ ඩ්‍රයිවර් කැබින් එකේ ඉන්න රියදුරුට සහ මේ ඉදිරි ගමන් කරන මගීන්ට වෙන හානිය අවම කිරීම සඳහා තමයි මෙයා හැප්පුණු අවස්ථාවකදී මේ ස්ථානෙන් කැඩිලා මෙයා ඉහළට තල්ලු වෙමින් රියදුරු වෙත ඇතිවන බලපෑම අවම කිරීම සඳහා තමයි සකස් කළ දෙන්නේ. නිසා වඩා දෘඩව සකස් කළ දිනවා කියන කතාව වැරදි. ඊළඟට අපි ගත්තොත් පස්වෙනි ප්‍රකාශනය ඒ අනුව පස්වෙනි ප්‍රකාශනය නිවැරදි ප්‍රකාශනය විය යුතුමයි. මොකද අනිත් ප්‍රකාශන හතරම මේ වන විට වැරදි ප්‍රකාශන බවට තහවුරු වෙලා තියෙන නිසා. මෝටර රථයක බැටරි අග්‍ර විසන්ධි කිරීමේදී පළමුව මෝටර රථයේ බඳට සම්බන්ධ කර ඇති අග්‍රය නැත්නම් මෝටර රථයේ බඳට සම්බන්ධ කරලා තියෙන රිනා අග්‍රය බැටරියේ එතකොට එම අග්‍රය විසන්ධි කිරීම වඩා ආරක්ෂාකාරී වේ. අපි දන්නවා මෝටර රථයේ බැටරියක ධන අග්‍රය තමයි අපි රැහන් වලින් හරන් යන්නේ. ඊට අමතරව බැටරියේ ඍණ අග්‍රය එන්ජින් බ්ලොක් එකට චැසියට සහ බඳට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට බඳ සහ එන්ජින් හෙඩ් එක හරහා අපට ඍණ අග්‍රය ලබා ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඍණ අග්‍රය බැටරියෙන් විසන්ධි කරන්නේ. එතකොට රථය පුරා විදුලි සැපීම අඩාල වෙනවා. එතකොට සාමාන්‍ය වයර් එකක් වාහනේ බඳ කොටස ස්පර්ශ වුණොත් ස්පාර්ක් වෙන්න පුළුවන්. ඒ වැලක් නරතු කටයුතු වලදී ඒ වැලක්වීම සඳහා තමයි මුලින්ම ඍණ අග්‍රය බැටරියේ විසන්ධි කිරීම කරන්නේ. එය වඩා ආරක්ෂාකාරී වෙනවා මෝටර රථ විදුලි පද්ධතිය නඩත්තු කටයුතු කරද්දී. ඒ නිසා පස්වන ප්‍රකාශනයේ නිවැරදි. ඒ අනුව 29 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 5. ඊළඟට අපි යමු අවසාන ප්‍රශ්නයට. දිනේ
මෝටර් රථ තාක්ෂණය හා සම්බන්ධ සුවිශේෂී උපක්‍රම පිළිබඳ නිවැරදි ප්‍රකාශනය කුමක්ද කියලා අපෙන් අහනවා. බලවර්ධකයේ ක්‍රියාකාරීත්වයට එන්ජිමේ නිපදවන ජවය අවශ්‍ය නොවේ. එතන බලවර්ධකයේ සුපර් චාර්ජර් එක ක්‍රියාත්මක වෙන්නේ එන්ජින් එකේ ඉදිරියේ තියෙන පුලියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන පටියලුමක් මගින් තමයි බලවර්ධකය කරකව ගන්නෙ. ඒ නිසා එන්ජිමෙන් නිපදවන ජවය වැය වෙනවා ඒ සඳහා. ඒ නිසා පළවෙනි ප්‍රකාශනයේ වැරදි ජවය අවශ්‍ය නොවේ කියන කාරණ නිසා මෙය වැරදි ප්‍රකාශනයක් වෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රකාශනය බමණ සම්පීඩකයේ ටර්බෝ චාර්ජර් මගින් පිටාර වායුව නැවත එන්ජිමට ලබා දීමට ප්‍රථම සම්පීඩනයට ලක් කරයි. එතකොට බමණ සම්පීඩකය ක්‍රියාත්මක වන්නේ එන්ජිමේ පිටාර වායුවෙන්. එතකොට ඒ හරහා කැරකෙනවා ඇක්සල් එකක්. ඒ ඇක්සල් එකේ අනිත් පැත්තට සම්බන්ධ කරලා තියෙනවා පුඹුවක්. එතන ඒ පුඹුව සම්බන්ධ වෙලා තියෙන්නේ චූසන මාර්ගයට. එතන චූසන මාර්ගයේ ඉඳලා එන වාතය සම්පීඩනයකට ලක් කරමින් දහන කුටි වෙතට යොමු කිරීම තමයි බමණ සම්පීඩකයක මූලධර්මය. බමණ සම්පීඩකයේ තුලදී පිටාර වායුව සහ චූසන වායුව එකිනෙක මිශ්‍ර වීමක් සිදුවන්නේ නැහැ. එකිනෙකට වෙනස් චේම්බර් දෙකක තමයි මෙයා සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙහෙම අපි ගත්තොත් මේ පැත්තේ පුඹුව තියෙනවා, මේ පැත්තේ බ්ලෝවර් එක තියෙනවා. එතකොට අපි මේ පැත්තෙන් මෙයාට පිටවන එක්සෝස් ගෑස් එක ලබා දුන්නොත් ඒ එක්සෝස් ගෑස් එකේ තියෙන පවර් එක මගින් මෙයා හරහා මේකේ තුල තියෙන තලබමණයක් ටර්බයින් එකක් භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණය වෙනවත් එක්ක මේ ඇක්සල් එකේ අනිත් පැත්තේ හයි කරලා තියෙනවා තවත් තලබමණයක්. අපි ඒක කියනවා පුඹුවක් කියලා. එතන මේ පුඹුව සම්බන්ධ වෙලා තියෙනවා ඉන්ටේක් එකත් එක්ක. එතකොට ඉන්ටේක් එකේ ඉඳලා චූසල වායුව මෙයා හරහා සම්පීඩනය ලක් කරලා මේ මාර්ගය හරහා පිට කිරීම තමයි මේ මාර්ගය හරහා නැවත වාහනේ චූසන කවුලුව වෙතට යොමු කිරීම තමයි සිදු වෙන්නේ. ඒ නිසා පිටාර වායු නැවත එන්ජිමට ලබා දීමට ප්‍රථම සම්බීණ ලක් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ බමණ සම්බීඩකයකින්. බමණ සම්බීඩකයක් මගින් වන්නේ චූසන වායුව නැවත සම්බීණෙන් ලක් කරලා එන්ජිම වෙත ලබා දීම තමයි සිදු වෙන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රකාශනය පිටාර වායු සංසරණය EGR පද්ධතියක් මගින් පිටාර වායුවෙන් කොටසක් නැවත එන්ජිමට ලබා දෙන බැවින් එන්ජිමෙන් පිටවන සමස්ත කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරගත හැකිය. එතන පිටාර වායු ප්‍රතිසංසරණය එනතන් EGR එක්සෝස් ගෑස් රීසර්කියුලේෂන් පද්ධතියක් මගින් බලාපොරොත්තු වෙන්නේ පිටාර වායුවෙන් කොටසක් නැවත එන්ජිමේ චූසන මුවට ලබා දීම සිදු වෙනවා. එමගින් බලාපොරොත්තු වන්නේ එන්ජිමේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරන්න නෙමෙයි, එන්ජිමේ දහන කුටිය තුළ නයිට්‍රජන් ඔක්සයිඩ් ඇතිවීමේ නයිට්‍රජන් ඔක්සයිඩ් NOx ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කර ගැනීම සඳහා තමයි අපි මේ පිටාර වායු සංසරණ පද්ධතිය භාවිත කරන්නේ. ඒ අනුව තුන්වෙනි ප්‍රකාශනයත් වැරදි. ඊළඟට හතරවෙනි ප්‍රකාශනය තුම්මං උත්ප්‍රේරක පරිවර්තක 3-way catalytic converters මගින් පිටාර වායුවේ අඩංගු අංශුමය විමෝචක අවම කරයි. ඇත්තරම තුම්මං උත්ප්‍රේරකයක් මගින් පිටාර වායුවේ අඩංගු වන අහිතකර සංරචක වන හයිඩ්‍රෝකාබන ඒ වගේම කාබන් මොනොක්සයිඩ් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් එනතන් NOx වායු පරිසරයට අහිතකර නොවන වායුන් බවට සංඝටක බවට පත් කර බැහැර කිරීම තමයි සිද්ධ වෙන්නේ. තෙමන් උත්ප්‍රේරකයේදී මේ අහිතකර සංඝටක තුනම ඉවත් වීම වළක්වනවා. දෙමන් උත්ප්‍රේරකයකදී හයිඩ්‍රෝකාබන සහ කාබන් මොනොක්සයිඩ් බැහැර වීම පමණයි වළක්වන්නේ. නයිට්‍රජන් ඔක්සයිඩ් නැවත පරිසරයට හිතකාරී තත්ත්වයට පත් කිරීමට සමත් වන්නේ නැහැ දෙමන් උත්ප්‍රේරක. තුම්මං උත්ප්‍රේරකයකදී හයිඩ්‍රෝකාබන කාබන් මොනොක්සයිඩ් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් NOx පරිසරයට අහිතකර නොවන වායු බවට පත් කරමින් බැහැර කිරීම සිද්ධ කරනවා. ඒ නිසා හතරවෙනි පිළිතුරත් වැරදි. ඊළඟ පස්වෙනි පිළිතුර EGR පද්ධතියක් මගින් එක්සෝස් ගෑස් රීසයිකලේෂන් පද්ධතියක් මගින් දහන කුටිය තුළ පවතින උපරිම උෂ්ණත්වය පහත තමයි. ඇත්තටම අපි එක්සෝස් ගෑස් රීසයිකලේෂන් පද්ධතියක් මගින් බලාපොරොත්තු වන්නේ පිටාර වායු ප්‍රතිසංසරණය කරමින් එහෙම නැත්නම් පිටාර වායුවේ තියෙන කාබන් ඩයොක්සයිඩ් යම් ප්‍රමාණයක් චූසන මෝඩ ලබා දෙමින් එන්ජින් එක ඒ දහන කුටිය තුළට කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් සැපයීම. එතකොට කාබන් ඩයොක්සයිඩ් හොඳ තාප ධාරිතාවයක් තියෙන තාප අවශෝෂණය කරන වායුවක්. ඒ නිසා එන්ජින් එකේ දහන කුටියේ තියෙන තාපය අවශෝෂණය කරගනිමින් එන්ජිමේ දහන කුටියේ අධික උෂ්ණත්වයක් ඇතිවීම වැළැක්වීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ පිටාර වායු සංසරණය මගින්. එතකොට එහිදී එන්ජිමේ අධික උෂ්ණත්වයක් වෙනතන දහන කුටිය තුළ නයිට්‍රජන් ඔක්සයිඩ් NOx හැදෙන්න පුළුවන්. ඒ වැළැක්වීම සඳහා තමයි මේ කාර්යය කරන්නේ. එය සිදුවන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව සතුව තියෙන
තාප අවශෝෂණ හැකියාව නිසා තමා එන්ජින් එකේ දහන කුටිය තුළ පවතින උපරිම උෂ්ණත්වය පහත වැටීම සිද්ධ කරනවා EGR පද්ධතියක් මගින් ඒ අනුව නිවැරදි පිළිතුර පිළිතුරු අංක 5 තමා නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 5 තමා 30 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වන්නේ එහෙමනම් දුවේ පුතේ අද දිනේට අදාළ බහුවන ප්‍රශ්න පත්‍රයේ විවරණය මෙතකින් අවසන් වෙනවා මෙම විවරණය තුළින් ඔබගේ දැනුමට යමක් එකතු වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න ඔබගේ මිතුරන් අතර මේ වීඩියෝ එක ෂෙයා කරගන්න ඒ වගේම ඔබගේ අදහස් යෝජනා චෝදනා පහල කමෙන්ට් ඊරුවට එකතු කරන්න ඔබට පුළුවන් ඒ වගේම දිනපතා රාත්‍රී 9:30ට ඔබ වෙත ලබා දෙන බහුවන ප්‍රශ්න පත්‍රයට ඔබට පිළිතුරු සැපීමට කැමති නම් සහ මෙතෙක් අපි සාකච්ඡා කරන ලද බහුවන ප්‍රශ්න පත්‍ර වලට අදාළ ලින්ක්ස් ලබා ගැනීමටත් ඊට අදාළ විවරණයන් ලබා ගැනීමටත් ඔබට හැකියාව තියෙනවා ඒ සඳහා ඔබ කළ යුත්තේ තිරේ දිස්වන දුරකථන අංකයට MCQ 1000 ලෙස යොදා ඔබගේ නම සමග WhatsApp පණිවිඩයක් යොමු කරන්න ඉන්න අනතුරුව ඔබට සුළු ආයෝජනයක් කිරීමෙන් මේ බහුවර්ණ ප්‍රශ්න විවරණ වලට අදාළ සියලු වීඩියෝ පාඩම් වීඩියෝ විවරණයන් සහ ඊට අදාළ ප්‍රශ්න පත්‍ර වල පිළිතුරු සැපීම සඳහා අදාළ ලින්ක්ස් ඔබට ලබා ගැනීමෙන් මේ කෙටි කාලය තුළ ඔබගේ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සඳහා ඔබ ලබා ගන්නා ලකුණ තවදුරටත් සංවර්ධනය කර ගනිමින් ඔබට A එකට B එකට ඉංජිනේරු තාක්ෂණවේදයේ විෂය පියනා ගන්නට මේ වැඩසටහන ඔබට ප්‍රයෝජනවත් වේ ඒ සඳහා සම්බන්ධ වන්නටත් ඔබට ආරාධනා කරමින් අදට ඔබගෙන් සමුගෙන යනවා හෙට සුපුරුදු වේලාවට රාත්‍රී 10ට මේ මනිය විවරණයකින් හමු වීමට අපේක්ෂාවෙන් එතෙක් ඔබට සුබ රාත්‍රියක් වේවා යුබෝවන්.